පාර දිගේ සමග සම්බන්ධ වෙලා ඉන්න හැමෝම හිතුවේ රෙහාන් සරණ ආදරේ ඉක්මනෙම පටන් ගනී කියලා. රෙහාන් උනත් ගෑනු අයට කොයිතරම් වෛර කරා උනත් තේරුමක් නැති වුණා. සරණ දැක්කට පස්සේ හැමෝටම හොඳින් සලකන්න ගත්ත කියන එක නම් ඉතින් රහසක් නෙවෙයි. අරවින්දට උදාරටත් හොඳින් සලකනවා අපි දැක්කා. ඉතින් දැන් රෙහාන් හිතුවා තමන් රෙක්සි හරහා හොයාගත්ත කෙනා ගොඩක් අහිංසකයි කියලා. නමුත් ඉතින් සරණිම පිළිගත්තා තමන් අහිංසක නෑ කියලා. දැන් රෙහාන්ටත් පිළිගන්න ඕනේ වුණත් රෙහාන් ලෑස්ති නැහැ ඒ දේ පිළිගන්න. මොකද හේතුව රෙහාන් සරණි දිහා දකින්න කැමති තමන් ආස විදියේ නොවන කෙනෙක්ව. අහිංසක සල්ලි වලට ජීවිතේ මුල්තැන නොදෙන කෙනෙක්. හැබැයි ඉතින් සරණි දැන් දිගින් දිගටම ඉල්ලනවා හැම දෙයකටම සල්ලි නපුරු විදියට. වත්සලාට උනත් ගහනවා. නමුත් හම්බ වුණ පළවෙනි දවස්වල හිටියේ නම් රෙහාන් ඉස්සරහදී වචනයක්වත් කතා නොකර. ඉතින් ඒ නිසා රෙහාන් වගේම රෙක්සිත් විශ්වාස කළා අහිංසකයි කියලා සරණි. නමුත් එක දෙයක් කියන්නම ඕනේ. රුක්ෂානගෙන් ඉගෙනගත් පාඩම් අනුව රෙහාන් හිතුව කොයිතරම් අහිංසකයි වගේ හිටියත් සරණි අහිංසකයි කියලා පිළිගන්න තවත් කාලයක් දෙන්න ඕනේ කියලා ස්ථීර කරගන්න. එදා රෙහාන් කිව්වත් වගේ සරණි බන්ටි නිසා එයා අහිංසක නම් නැහැ. නමුත් එහෙමයි කියලා රුක්ෂානටවත් වත්සලාටවත් සමාන කරන්න නම් බෑ සරණිව. ඒකට හේතුව රුක්ෂාන වගේ නෙවෙයි සරණි. සරණිට පළවෙනි වතාවටයි රෙහාන්ට ආදරේ හිතුනේ. ඒ ජීවිතේ පළවෙනියා. ඉතින් ඒ ආදරේ හරි අවංක ස්ථීර ආදරයක්. ඒ ගැන රෙහාන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නය බවට පත් වුනේ. නමුත් දැන් රෙහාන්ට එක වතාවක්වත් ඇඹිලි පිටි ගිහින් සරණි ගැන හොයන්න බැරි වුණා. යම් යම් හේතු නිසා ඒ දේවල් මග ඇරුණා. නමුත් රෙහාන් මොන ප්‍රශ්නයක් තිබුණා වුණත් සරණි කියන්නේ අවංකවම කොහේ කෙනෙක්ද කියලා හොයන්න උත්සාහ දරයි. මොකද රෙහාන්ට සරණ ගැන හොයන්න කුතුහලයක් එනවා. මොකද ඒ කුතුහලය ඇඹිලි පිටි ගෑනු ළමයා දෙකට ගණන් කරන්න බෑ වගේ හිටපු කෙනා කොහොමද වත්සලාට ගැහුවේ කියන එක ප්‍රශ්නයක් එනවනේ. ඉතින් රෙක්සිටත් කියලා අන්නේ ගෙදරින් ගිය ගමන්ම MD එක සරණ කියන්නේ අවංකවම කවුද කියන දේ හොයලා බලන්න යන ඉඩක් තියෙනවා. නමුත් මොන දේ හොයාගත්ත වුණත් දැන් රෙහාන්ට සරණේ වතාරින්න බැරි වෙයි. එක පැත්තකින් සරණට ආදරෙයි රෙහාන්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සරණට නෑ කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සරණේ නෑ කියන්නේ රෙහාන්ට රස්සාව නැති වෙනවා කියන එක. අන්න ඒ නිසා රෙහාන්ට මොන දේ වුණත් ඉවසන්න වෙනවා. ඔය ඉවසන අතරේ රෙහාන්ට තේරුම් ගන්න සිද්ධ වෙනවා. අහිංසක කෙනෙක් හොයනවට වඩා වැදගත්ම දේ තමන්ට ආදරය කරන කෙනෙක් හොයාගන්න එක කියන එක. රෙහාන් උනත් ඉතින් ලොකු වරද්දක්නේ කරලා තියන්නේ. නමුත් ඉතින් බණ්ඩ ඉන්නකන් සරණි ගැන රෙහාන්ට රෙක්සිට හොයන්න වෙන්නේ නැති වෙයි. මොකද වත්සලාගේ ප්‍රශ්න විතරක්ම නෙවෙයි, ඉදිරියට අම්මනංගි ලංකාවට ආවම ඒ ප්‍රශ්නත් තියෙනවා රෙහාන්ට විසඳන්න. වීඩියෝකට කැමති ඔයා වීඩියෝකට ලයික් කරන්න, ඒ වගේම ඔයාට දැනෙන අදහස වීඩියෝක සම්බන්ධව සටහන් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පාර දිගේ කතාව ගැන ඉස්සරහට වෙන දේවල් ඉදිරියටත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න අමතක කරන්න එපා.